අපි රට හදන සෞභාග්‍ය දැක්ම අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නොමෝද අපි එළි දැක්වා. මේ ප්‍රකාශනයේ විශේෂයෙන්ම අපි ජාතික ආරක්ෂාවට මුල් තැන දෙමින් මේ රටේ ආර්ථිකය ගොඩනගන හැටි අපි ඉදිරිපත් කළා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි හදලා තියෙන්නේ මේ රටේ අවුරුදු 4ක පමණ කාලයක් තිස්සේ මේ රටේ බුද්ධිමතුන්, වෘත්තිකයන්, වියතුන්, ව්‍යාපාරිකයන්, ඒ වගේම ගම සමග පිළිසඳරක් ව්‍යාපෘති යටතේ තමුන්නාන්සේලාගේ අදහස් අරගෙන ඒ අදහස් ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් ලබාගෙන ඒවට සැලසුම් විසඳුම් වශයෙන් සැලසුම් හදලා අපි ප්‍රායෝගික ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කළා තිබෙනවා. එහි සඳහන් සෑම දෙයක්ම මැතිවරණ පොරොන්දු නෙවෙයි, ඒවා ක්‍රියාත්මක කරන්නට පුළුවන් ප්‍රායෝගික වැඩසටහනක්. අපි මගේ දූර කාලය තුලදී ඒ සියලුම විසඳුම් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන එක මේ අවස්ථාවේදී අපි සාතික වෙනවා. අපි ප්‍රථමයෙන්ම තමුන්නාන්සේලා දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ අපි එදා අපිට විශාල අභියෝගයක් අපි මේ රට බාරගත්තේ. ඒ අභියෝග සියල්ලක්ම අපි ජයගත්තා. එදා අවුරුදු ගණනාවක් මේ රටේ තිබුණු ඒක පරාජය කරන්නට බැරියයි කියපු ත්‍රස්තවාදය අපි අවුරුදු දෙකහමාරක් තුළ පරාජය කරා පමණක් නෙවෙයි, අපි ඒ පරාජය කිරීමෙන් පස්සේ නැවතත් මේ රටේ ත්‍රස්තවාදයකට හිස ඔසවන්නට ඉඩ නොතියබා අපි ආරක්ෂක සැලැස්මක් මේ රටේ යෙදුවා. එහිඳ තමයි අපේ කාලය තුලදී කිසිම ත්‍රස්තවාදී සිද්ධියක් ඇති නොවුනේ. තමුන්නාන්සේලාට මතකයි එල්ටීටීය පරාජය කරාට පස්සේ කේපි මැලේසියාවේ ඉඳලා බීබීසී ඒ රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශ කළා එල්ටීටී සංවිධානය නායකයා හුයි නැවතත් මේ ත්‍රස්තවාදය ආරම්භ කරනවා කියලා. නමුත් අපිට පුළුවන් වුණා කෙටි කාලයක් තුලදී කේපීව අපිට අල්ලලා ලංකාවට ගේන්න පුළුවන් වුණා. ඌ ගෙනල්ලා අපි පුනරුත්ථාපනය කළා. අපි ඔහුව සමාජගත කළා තිබෙනවා. නමුත් මේ රජය විදේශ බුද්ධිංශ විසින් ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ ප්‍රහාරය එල්ල වෙන ස්ථාන, ඒ ප්‍රහාරය එල්ල වෙන්නේ කුමන ආකාරයටද, ඒ ප්‍රහාරය එල්ල වෙන වෙලාවල්, දිනවල්, ඒ කරන ආකාරය, කරන අයගේ ලිපිනේවල්, දුරකථන නම්බර, මේවා සියල්ලම ලබා දීලා තිබුණත් මේ රජයට බැරි වුණා ඒක නවත්තන්නට. ඒකට හේතුව අපි එදා ඇති කළ තිබුණු ආරක්ෂක වැඩපිළිවෙල මේ අය ඉදිරියට ගෙන ගියේ නැහැ. ජාතික ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව කිසිම අවබෝධයක්, කිසිම ප්‍රමුඛත්වයක් මේ රජය ලබා දුන්නේ නැහැ. මේ රජයේ විදේශීය බලපෑම්වලට යටවෙන, ඒ වගේම රණවිරුවන්ට විරුද්ධ, එදා කර මානසික මෙහෙයුමට විරුද්ධ, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරනවට විරුද්ධ සමහර රාජ්‍ය නොවන ආයතන වල ඉන්න අයගේ බලපෑම් වලට යට වුණු ඇමති මණ්ඩලයක් ඉන්න මේ රජයට රාජ්‍ය ආරක්ෂාව ඉදිරියට ගෙනියන්නට පුළුවන් කමක් තිබුණේ නැහැ. එදා අපි අන්තවාදී ත්‍රස්තවාදීන් ගැන හොයන්නට වෙනම ඒකකයක් අපි හැදුවා. ඊට පස්සේ විශේෂ පුහුණුවක් ලබා දීලා අපි නිලධාරීන් එකටපත් කළා තිබුණා විමර්ශනය කරන්නට. නමුත් මේ රජය ආවට පස්සේ ඒ නිලධාරීන්ව වෙන තැන්වලට මාරු කළා, වෙන තනතුරු වලට දැම්මා. ඒකකය සම්පූර්ණයෙන්ම අකාර්යක්ෂම වුණා.
මෙන්න මේ හින්දා තමයි පාස්කු ඉරිදායේ වුණු ප්‍රහාරය සිදුවන්නට හේතුව. මේ අමති මණ්ඩලය සම්පූර්ණයෙන් මේකට වග කියන්නට ඕනේ. නොමොත් අපි බලයට ආවම අපේ රජය පිහිටුවාට පස්සේ ජයග්‍රහණයෙන් පස්සේ අපි නැවතත් ආරක්ෂක වැඩපිළිවෙල් යොදලා මේ රටේ නිදහස ගෙනාපු ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ ඒ බුද්ධිංශවල ක්‍රියාකාරීත්වය නැවතත් අපි මානසිකත්වය සහ අභිමානය ගෙනල්ලා ඒ අයව නීති මාර්ගයෙන් අපි ආරක්ෂා කරලා මේ රටේ ආරක්ෂාව තහවුරු කරනවයි කියන එක මේ අවස්ථාවේ අපි සනාථ කරනවා. අපේ රජයකට පමණයි ජාතික ආරක්ෂාව පිළිබඳ අවබෝධයක් තියෙන, එයට ප්‍රමුඛත්වයක් දෙන, අපිට ඒක කරලා පෙන්නපු අපිට පමණයි මේ කාර්ය කරන්නට පුළුවන් වෙන්නේ. එනිසා අම තමුන්නාන්සලාට ස්ථිරවම කියනවා, අපේ රජයක් යටතේ කිසිම අන්තවාදී ත්‍රස්තවාදයකට මේ රටේ ඉඩක් දෙන්නේ නැtei කියන එක මම ස්ථීර වශයෙන්ම තමුන්නාන්සලාට ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ සිදුවීම් වලට සම්බන්ධ වෙච්ච සියලු දෙනාම අපි එදා ත්‍රස්තවාදීන් වල්ලා ගත්තා වගේ සියලු දෙනාම අත්අඩංගුවට ගන්නවයි කියන එකත් අපි තහවුරු කරනවා. ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ නැතුව, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නේ නැතුව කිසිම ආයුරකින් මේ රට ඉදිරියට ගෙනියන්නට පුළුවන් කමක් නැහැ. තමුන්නාන්සලා දන්නවා එදා ඒ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ රටේ ජනතාව සිංහල, දමිළ, මුස්ලිම් සියලුම ජනතාව බිය වුණා. එකිනෙකාට අවිශ්වාසය ඇති කරගත්තා. එහෙම තත්ත්වයක් යටතේ සංහිඳියාවක් ඇති කරන්නට පුළුවන් කමක් නැහැ මේ අය කතා කරත් සංහිඳියාව ගැන. අපි එදා යුද්ධය අවසන් කළා විතරක් නෙවෙයි, මේ රටට සාමය ගෙනල්ලා, ස්ථාවරත්වය ගෙනල්ලා මේ රටේ සෑම කෙනෙකුටම ඒ අයගේ ආගම අදහන්නට පුළුවන් වෙන තත්ත්වයක් අපි ඇති කරා. ඒ නිසා එදා ඒ සාමය ඇති වුණු නිසා මේ රටේ ස්ථිර සංවර්ධනයක් ඇති වුණා. තමුන්නාන්සල දන්නවා ඉතිහාසයේ කවදාවත් නොතිබුණු සංවර්ධනයක් අපිට එදා කරන්නට පුළුවන් වුණා. ඒ සංවර්ධනය පවා මේ අයගේ අදූරදර්ශී ක්‍රියාකලාපේ නිසා සියල්ලම කඩා වැටුණා. ඒකයි අද ආර්ථිකය සෑම අංශයකින්ම කඩා වැටලා තිබෙන්නේ. අපි ආර්ථිකය ගොඩනගන අයුරුත් පැහැදිලිව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරලා තිබෙනවා. මේ රටේ සංචාරක ශාස්ත්‍රය වේවා, කෘෂි කර්මාන්තය වේවා, වැවලි කර්මාන්තය වේවා, කර්මාන්ත අංශය වේවා, ව්‍යාපාර වේවා, අපි ව්‍යාපාරිකයන් දිරිගන්වන්නට, නැවතත් මේ ආර්ථිකය බලගන්වන්නට අපි විශාල බදු සහන ලබා දීලා තිබෙනවා. අනවශ්‍ය බදු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා අපි ඉවත් කළා. සරල විනිවිදභාවයෙන් යුත් බදු ක්‍රමයක් මගින් මේ ඉන්න සෑම ව්‍යාපාරයකටම විශාල සහනයක් ලැබෙනවා. නිෂ්පාදන වැඩි කරන්නට, ආයෝජන වැඩි කරන්නට, පරිභෝජනය වැඩි කරන්නට, ඒ අයුරු රාජ්‍ය ආදායම වැඩි කරලා මේ ආර්ථිකය ඉහළට ගෙනියන වැඩසටහනක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම ධීවර කර්මාන්තය වෙනුවෙන් අපි විශාල සාන යෝජනා කරලා තිබෙනවා. තාක්ෂණය ගෙනල්ලා ඔවුන්ට ආධාර දීලා, ණය පහසුකම් දීලා වඩා හොඳ ධීවර බෝට්ටු ලබා ගැනීමට අවස්ථාව දීලා ධීවර කර්මාන්තය දියුණු කරන ඉදිරියට ගෙනියන වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. වගේම තමුන්නාන්සල දන්නවා අපි එදා ඒ යුද්ධය අවසන් කළා නාවික හමුදාවට අමතරව අපි වෙරළ සංරක්ෂණ හමුදාවක් ඇති කළා. ඒක හමුදාව ඇති කරන්නට ප්‍රධාන හේතුවම තමයි
අපේ මුහුදු තීරය ආරක්ෂා කරගන්න. පිටරටින් වලින් ඇවිල්ලා අපේ දීවරයන්ට කරදර කරන දීවරයන්ට පිටරට දීවරයන්ට එන ආරක්ෂා කරගන්නට. ඒ වගේම කරදර වලට මුහුණ පාන දීවරයන්ට සාන සලසන්නට. එදා අපි ආරම්භ කරත් මේ රජෙන් එක ඉදිරියට ගෙනියන්නට ඒ කාර්ය කරන්නට මේ අයට බැරි වෙලා තියෙනවා. මේ නිසා අපි අභියෝග මුහුණ දීලා ඒ අපි අභියෝග ජයගත්ත කණ්ඩායමක්. මට දීපු වගකීම් මම 100%ක්ම ඉටු කළා තියෙනවා. නමුත් ආසර දන්නවා මේ රටේ ආරක්ෂක ලේකම්වරයා හැටියට, ඒ වගේම නගර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට මට දීපු වගකීම්, ඒ වගේම තමුන්නාන්සේලා අද මට ලැබෙන වගකීමනොත් මං ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරනවයි කියන එක තමුන්නාන්සේලාට මම ස්ථිර වශයෙන් කියවසනවා. ඒ නිසා තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තියන්න, මා කෙරෙහි විශ්වාසය තියන්න, තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා ඉටු කරන්න, මම මගේ යුතුකම සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක් සහ අභිමානවත් දේශයක් නැවත තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන එක මම සාතික වෙමින්. මේ වත්තල තමුන්නාන්සේලාට ජය වේවා, මව්බිමට ජය වේවා, සුරක්ෂිත රටක් වෙනුවෙන් ජය වේවා, සුභ රාත්‍රියක් වේවායි මම ප්‍රාර්ථනා කරමි. ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රට